ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ හඬපට සිද්ධියත් එක්ක මේ සියලු පව් රංජන් රාමනායක පිටින් තියලා රංජන් රාමනායකව රිමෝට් කන්ට්‍රෝල් එකකින් මෙහෙවපු උදවිය දැන් මේ සිද්ධි වලින් ගැලවෙන්න උත්සාහ කරනවා. අපිට බොහොම පැහැදිලිනේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ හඬපට පිටිපස්සේ වෙනත් පාර්ශවයන් ක්‍රියාත්මක වුණා කියන කාරණය. රංජන් රාමනායක මැතිතුමාගේ ඒ දුරකථන හඬපටවලින් අධිකරණයට පොලිසියට කරන බලපෑම් ඔය විදිහටම අරලියගහ මන්දිරයේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා, රාජසේන රත්න, එතකොට චම්පක රණවක, අනුර දිසානායකලා, සමහර අවස්ථාවල සජිත් ප්‍රේමදාසලා ඒ කොමිටියේ ඉඳගෙන ඔය විදිහට දුරකථනවලින් නෙමෙයි ඍජුව වාචිකව නිලධාරීන් ගැනලා බලපෑම් කරා. රංජන රාමනායක මැතිතුමා දුරකථන වලින් නඩුකාරයෙකුට කිව්වා මේ තීන්දුව දීපන් කියලා. රංජන රාමනායක මැතිතුමා දුරකථන වලින් පොලිස් නිලධාරීන්ට කිව්වා මෙහෙම කරමු මෙහෙම මෙහෙම කරමු කියලා. සොලිසිටර් ජෙනරාල් තුමාට එන්න කියලා, සුවදකම මහත්තයාට එන්න කියලා කිව්වා. මොනව හරි කරලා නඩුවක් දාන්න ඕනේ ගෝඨාභය මහත්තයාට. නඩුව දැමිය යුතුමයි. රංජන රාමනායක ටෙලිෆෝන් එකේ කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු විරුද්ධ පක්ෂයයන් නඩු එනකොට මේ වැරදිකාරයෝ කරන්න. එතකොට අර ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කරපු දෙයම තමයි යාගේ ඥාති පුත්‍රයා කරේ. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනාධිපති වෙච්ච විගස කරේ ඊළඟට එන ජනාධිපතිවරණේ යාගේ ප්‍රතිවාදී අපේක්ෂකයා හැටියට එන්න හිටපු ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය ඒ තරඟට එන එක වළක්වන්න එතුමි ප්‍රජායිති අහෝසි කරපු එක. රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම කරෙත් ඊළඟට ප්‍රතිවාදී හැටියට එන්න හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරඟට එන එක වළක්වන්න විවිධ උපක්‍රම දාපු එක. මේ වෙලාවේ මම කියන්න ඕනේ රංජන් රාමනායක මහත්මයාගේ හඬපට වලින් ඒ කරපු කාරණා හඬපට නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතකොට රාජසේන රත්නල චම්පක රණවකලා අනුර දිසානායකලා ඒ කට්ටිය කරා අරලියගහ මන්දිරේ ඉඳගෙන. ඒ නිසා රංජන් රාමනායක පිටින් සියලුම කුණු දාලා මේ අයට ගැලවෙන්න බෑ. රංජන් රාමනායක රිමෝට් කන්ට්‍රෝල් එක නටපු රූකඩයක් විතරයි. රංජන් රාමනායක ගොම්පාට් වලට දක්ෂයි කියලා දැනගත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ නිසා ගොම්පාට් දාන කෙනෙක් තෝරගත්තා අවශ්‍ය දේ කරන්න. රංජන රාමනායක මහත්මයා මෙහෙම ඇද්දම මෙහෙම දුවනවා, මෙහෙම ඇද්දම මෙහෙම දුවනවා. මිනිහා ගොම්පාට් දදා මේක චිත්‍රපටයක් කියලා හිතාගෙන වැඩේ කරගෙන ගියා. හැබැයි රංජන රාමනායක එකේ නළුවෙක් විතරයි. එයා කරේ අර අධ්‍යක්ෂණය කරපු නිෂ්පාදනය කරපු ඕන දේ. ඒක එයා දුරකථනයෙන් කරනකොට ඒක දුරකථනයක් නැතුව කරා අල්ලි ගහම දෙන නගමැතුමාලා. එහෙනම් පරීක්ෂණ කරන කණ්ඩායම් මේ වෙලාවේ මේ සියල්ලම රංජන රාමනායක පිට තියලා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා චම්පක රණවකලා රාජසේන රත්නලව මේ අධිකරණයට සහ පොලිසියට කරපු බලපෑම් අනිසි බලපෑම් වලින් ගලවන්න බෑ, නිදොස් කරන්න බෑ. ඒ නිසා වහාම ඒ අය සම්බන්ධ වෙනුත් පරීක්ෂණ ආරම්භ කරලා ඒ රංජන රාමනායක දුරකථනයෙන් කරපු බලපෑම් ඍජුව අගමැතිතුමා සහ චම්පකල රාජිතල ඍජුව ඒ කරපු බලපෑම් වලටත් වහාම දඬුවම් ලබා දිය යුතුමයි. ඒ නිසා මේ වෙලාවේ රංජන රාමනායක පිටින් පමණක් ඒ පවු ටික තියලා අරයට ගැලවෙන්න බෑ කියන කාරණය අපි ස්ථිරවම කියනවා, අපි දිගින් දිගටම කියන්නේ. ඒ නිසා තමයි දිගින් දිගටම කියන්නේ පොලිසියට සහ පරීක්ෂණ කරන අයට මේ පිටුපස් රංජන රාමනායක පිටුපස හිටපු මේ උදවිය සම්බන්ධයෙන්ුත් වහාම පරීක්ෂණ ආරම්භ කරන්න කියන කාරණය. දැන් මේ හඬපට හුඩපටේ තියෙනවා. දැන් ඒකේ එළියට ආව කීපයක්, ඒක නදීකරණ සම්බන්ධව ආව, නළුලියන් සම්බන්ධව ආවා. දැන් මේ දේශපාලනඥයන් සම්බන්ධව ආවේ නැහැ. ඒක නැවතුණා. ඇයි දන්නේ මේ දැන් අපේ මේ SB අමාත්‍යවරයා එතුමාම කිව්ව මගේ හඬපටිකුත් ඔතන ඇති කියලා. ඇයි එයා මගේ මේ හඬපට පාලක මණ්ඩලයෙන් මේක තෝරලා එළියට දාන්නේ? ඒක අහන්න ඕනේ දා. ඔබතුමාගේ නියෝජ්‍යම දෙන්නේ නේ? මගේ නියෝජ්‍යම. ඉතින් හඬපටේ එනවද ඒක? ලන්නේදී වහලා දීන්නේ. දන්නේ තියෙනවා කියලා. හැබැයි රංජන රාමනායක මහත්තයා මම දැක්ක FB එකට කියලා තිබුණා ටිකක් භයංකර කතාවක්. ඒක අපිට අදාළ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට අදාළයි. යාගාව
එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු තක්ක විතරන් නෙවෙයි ඒ ඇමතිවරු ගෙදරයින සමහරයත් එක්කත් කරපු හඩබට තියෙනවා කියලා. ඒකෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමති මණ්ඩලයම දැන් ගෙදර ගිහිල්ලා නම් කියන්නේ නැහැ මේ මිනිහා. ඉතින් හැම මිනිහාම ගෙදර ගිහිල්ලා බලන්නේ ඒකට සැකෙන්. අවුරුදු තුනක මේ අමාත්‍යංශ කාලය තුළ මගේ හිටපු නියෝජ්‍ය ඇමැතිතුමා. ඒක නිසා තමයි සමහර විට මේ මං කතා කරපු එයා හැමදාම උදේට මාව හම්බෙලා යන්නේ ඇවිල්ලා. ඔව්. හැමදාම මේ ඇවිල්ලා උදේට මාව හම්බෙලා කතා කරලා යන්නේ. ඉතින් මේ මොනවා හරි තියෙයි කියලා මං හිතේ මේ ඒකයි. හැබැයි ඉතින් ඔය මේ ආందోళනාත්මක මොකක්ද තියෙන්නේ. එහෙම ඒවා තියෙන්න පුළුවන්. breaking.lk